මෙන්න ඉතා කනගාටුදායක පොතක් යතුරු පැදින් ඇද වැටි අනතුරට ලක් වී බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත් වූ විවාහක පුද්ගලයෙකුගේ රුපියල් ලක්ෂ ගණනක රන් ආභරණ ඇතුළු වටිනා දෑ කොල්ලකෑ දෙදෙනෙකු සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා හමුවේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. අංක 2 කරුණාගම ගලෙන් බිදුණු වැව සහ මැදිරිගිරිය පුලනරුව ලිපිනේ පදිංචිව සිටි ජීවන් සමීර රත්නායක නැමැති 38 හැවිරිදි විවාහකයාගේ ගෙල බැඳි සිටි රන්මාලය අතේ ඇඟිලිවල පළඳාගෙන තිබූ මුතු දෙකක් සහ බැංකු කාඩ් පතක් ඔවුන් මෙසේ සොරාගෙන ඇති බව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා. මරණකරුගේ මුල් පදිංචි නිවස ගලෙන් බිඳිනු වැව පිහිටා තිබෙන බවත් දින කිහිපයකට ඉහතදී ඔහු මැදිරිගිරියේ සිට නිවසට පැමිණ නැවත මැදිරිගිරියට යද්දී යතුරු පැදියෙන් ඇද වැටි අනතුරට පත් වී ඇති බව පොලිස් මරණ පරීක්ෂකවරයාට අනාවරණය කරලා තිබෙනවා. මරණකරු අනතුරු සිදුවන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බවට පොලිසිය සැක කරන අතර යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඇද වැටි ඔහුට බරපතල තුවාල සිදු විය ඇති බව පොලිසිය නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාට කියා තිබෙනවා. මරණකරු අනතුරට ලක් වී සිටින අයුරු දුටු කොල්ලකරුවන් දෙදෙනා ඔහු රෝහල්ගත කිරීමට ඉදිරිපත් වී ලොරි රථයක නංවාගෙන රෝහලට රැගෙන ගොස් ඇති බවත් මරණකරුගේ ගෙලේ තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන්මාලය සහ මුදු දෙකක් තිබෙන අයුරු දැක ඒවා ගලවාගෙන තිබෙන බවද මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම මරණකරු සන්තකයේ තිබූ මුදල් පසුම්බියත් රැගෙන එහි බැංකු කාඩ්පත් සොරාගෙන එම කාඩ්පතින් ඔවුන්ගේ යතුරු පැදිවලට ඉන්ධන ලබාගෙන තිබෙන බව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා. සැකකරුවන් අතරින් එක් සැකකරුවක පොලිසිය අත්අඩංගුවලට තිබෙන අතර අනතුරු දැක ඇත්තේ මරණකරු බබා සිටියේදී රෝහල්ගත කර සැකකරුවන් බව පොලිසිය නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතාට අනාවරණය කරලා තිබෙනවා. මරණකරුගේ දීපල කොල්ලකෑ සැකකරුවන් හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බව පොලිසිය සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා.